හරි, අපි අද ඇවිල්ලා ඉන්නේ ට්‍රේලර් එකක් බලලා යන්න ඔයගොල්ලොත් එක්ක. ට්‍රේලර් රියැක්ෂන් එකක් තමයි අරගෙන ආවේ. මේ ට්‍රේලර් එක ලංකාවේ බොහෝ සිනමා රසිකයන්, සිංහල සිනමා රසිකයන් ඉතා උනන්දුවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. චිත්‍රපටයක ට්‍රේලර් එකක්. මේ චිත්‍රපටය පාදක වෙන්නේ ඓතිහාසික නවකතාවක් වන විජේබා කොල්ලය නවකතාව, W.A. සිල්වා මහත්මයාගේ. එතකොට මේ චිත්‍රපටය තමයි විජේබා කොල්ලය, මේකේ රඟපානවා හේමාල් රණසිංහ, අසාණ්ඩය සොනාලි ෆොන්සේකා වගේ නළු නිලියන් කැලක් රඟපානවා. ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරිරත් මහත්මයා. අපි මුකුත්ම අදහසක් නොගෙන මුලින්ම ට්‍රේලර් එක බලලා ඉමු. ඊට පස්සේ ට්‍රේලර් එක ගැන වැඩිදුරටත් අපි කතා කරමු. අපි ට්‍රේලර් එක බලමු. සරසවි සිදුවුණා. හැඳුම් මවුල් වගේ රටක් සර්ගසයකින් අරගෙන වගේ ඇලු මට පේන ආගම දිවි හිමියෙන් සුරකින බවට මම දුවරා. ඒ මාර් කොමත් පර්ෆෙක්ට්. බල්ලෙක් වාගේ මගේ කකුල් ලැබ කන්න මේ කියන්නේ. සිංදු කොහෙන් දාලා කියලා මට නම් මාර ප්‍රශ්නයක්. සිංදු මෙතන කොහෙන් දාලා? අගෝස්තු එක සිනමාහල් 76 එක සිනමාහල් 76. මෙහෙම තමයි ට්‍රේලර් එක බලන්න පුළුවන්කම ලැබුණේ අපට. ඇත්තටම කියනවා නම් මගේ වචනයෙන්ම කිව්වොත් මම දන්නේ මේක මේ කොහොමද බලපාන්නේ කියලා ලංකාවේ සිනමා කර්මාන්තයට මේ චිත්‍රපටය. විශේෂයෙන්ම ට්‍රේලර් එක දිහා බැලුවොත් නම් චිත්‍රපටය ගැන බලාපොරොත්තු බිඳුවයි මට. නමුත් ට්‍රේලර් එකට සාපේක්ෂව චිත්‍රපටය හොඳ වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා, සීමිත අවස්ථාවල්. ඉතින් අපි මේ සීමිත අවස්ථා ගැන හිතලා අනාගතයේදී මේ රිලීස් වෙන චිත්‍රපටය හොඳ වේවායි කියලා ප්‍රාර්ථනා කරගෙන ඉමු ලංකාවේ සිනමාවට ආදරය කරන මිනිස්සු ටිකක් විදියට. මේ ට්‍රේලර් එක ගැන කතා කරනවා නම්, ට්‍රේලර් එක ගැන කතා කරනවා නම් ට්‍රේලර් එකේ ඇඳුම් නිර්මාණය, සටන් නිර්මාණය, මේ ට්‍රේලර් එකේ එඩිටින්, ඒ වගේම ට්‍රේලර් එකේ දර්ශනවල ලයිටින්ස් ගැන, සිනමාව ගැන යම්කිසි ආකාරයක දැනුමක් තියෙන රසිකයෙක් විදියට මට සතුටු වෙන්න බෑ. විශේෂයෙන්ම අපි දැක්ක ඇඳුම්, ඇඳුම් ගත්තොත් මේවා කොහොමද ගැලපෙන්නේ කාලේ යුගයට. ඒ වගේම මේ ඇඳුම් වල ක්වොලිටි එක, සාමාන්‍යයෙන් අපි ඉතිහාස කතාවක් නිර්මාණය කරනකොට අපි දැන් ඉන්දියාවේ නිර්මාණය වෙනවා බාහුබලී කියලා නැති ඉතිහාසයක් ඔවුන් නිර්මාණය කරගෙන යනවා. ඇමරිකාවට ඉතිහාසයක් නැහැ. නමුත් ඔවුන් ඉතිහාසයක් ඔවුන් විසින්ම ප්‍රතිනිර්මාණය කරගෙනමින් යනවා. ලංකාවේ තියෙන ප්‍රෞඪ ඉතිහාසයක් මේ නිර්මාණය තුළේ දිය වෙලා යනවද කියන ප්‍රශ්නය මට තියෙනවා. සටන් දර්ශන ගත්තොත් ඉතාමත් දුප්පත් සටන් දර්ශන තමයි අපිට දකින්න ලැබුණේ. විශේෂයෙන්ම හැමදාම දකිනා වගේ මම පහුගිය දවකාලේ තිරගත වෙච්ච බොහෝ සිනමා නිර්මාණ වලින් දැක්ක ආකාරයේ සටන් දර්ශන ටිකක්. එන සෙට් එකක් දුවගෙන එන ආකාරය, අසුන් පිටින් හේවායෝ ටිකක් ආදී දුවගෙන එන ආකාරය එකම තැනකදී, ඒ වගේම වුන් සටන් කරන ආකාරය, ඉතාමත් හුරතල් විදියට ආදරණීය විදියට සටන් කරන ආකාරය, විශේෂයෙන් මණික් කෙනාගේ ඇඟේ නොවදින විදියට අඩුව ගෙනියන ආකාරය ඔබට බලන්න පුළුවන්ද? මේ විදියට සමය සටන් දර්ශන මම දැක්ක ඉතින් මම දන්නේ මේක කොහොමද කියලා විවරණය කරගන්න වෙන්නේ. මොකද්ද දන්නේ ඔවුන් සාධාරණීකරණය ඔවුන්ට තියෙන පොයින්ට් එක. නමුත්
මේ සටන් දර්ශන නම් හරිම ආදරණීය සටන් දර්ශන ටිකක්. ඒ වගේම ලයිටින්ස් ගැන කතා කරනකොට මේකේ මේ රාත්‍රියේ කාලයේ දර්ශන මහා එළියක් අපිට පේන්න තියෙනවා, ලොකු එළියක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ නිර්මාණකරුවන් Game of Thrones ආදී පිටරට ටෙලිසීරිස් බලන්න ඕනේ නැහැ මේ රාත්‍රී දර්ශන ගැන ඉගෙන ගන්න. මේ ලංකාවේ පහුගිය දවසේ තිරගත මොනා චිත්‍රපටයක් සුළඟ අපරගෙන යාවි කියලා මේකේ රාත්‍රී දර්ශන ගැන බොහෝ දෙනා ඉතාමත් උද්‍යෝගයෙන් කතා කරා, ආදරයෙන් කතා කරා. ඉතින් මේ වගේ ලංකාවේම දක්ෂයෝ ඉන්නවා මේවට. ඉතින් හරි කෙනා හරිතැනට යෙදවීම තමයි කරන්න ඕන, ඒක වෙලා නැහැ. ඒ වගේම ට්‍රේල් එකේ එඩිට් එක ගැන කතා කරනකොට, ට්‍රේල් එකේ කන්සෙප්ට් එක ගැන කතා කරනකොට, ට්‍රේල් එකක් කියන්නේ ඒ චිත්‍රපටයේ තියෙන අයිකොනික්ම සීන් ටික. අයිකොනික්ම සීන් ටික දාලා තමයි ට්‍රේල් එකක් නිර්මාණය කරන්නේ. නමුත් මේ ට්‍රේල් එකේ ෆයිට් ටිකක් අස්සට නටන ගෑනු ළමයෙක් එනවා. ඒ නටන ගෑනු ළමයා නටනස්සෙන් සින්දුවක් ඇහෙනවා. ඒ සින්දුවස්සෙන් ආයි සටන් යනවා. මේ විදියට හදිස්සියට කරපු එඩිට් එකක් තමයි මට නම් දකින්න පුළුවන් වුණේ. මම දන්නේ නැහැ ඔබට කොහොම ඒක ෆීල් වුණාද කියලා. මට පෞද්ගලිකව සිංහල සිනමා රසිකයෙක් විදියට මේ චිත්‍රපටය ගැන සතුටු වෙන්න බෑ. විශේෂයෙන්ම මේ සුනිල් ආරියරත්න මහත්මයා මේ ආමන්ත්‍රණය කරන්නේ සිනමාවට ආදරය කරන පිරිසටද, එමත් නැත්නම් තමන්ගේ ජාතියට ආගමට ආදරය කරන, ඒ නිසා සිනමා ශාලාවට චිත්‍රපට බලන්න එන මිනිසුන්ටද කියලා මම දන්නේ නැහැ. මම හිතනවා දෙවැනි කාණ්ඩයට වෙන්න ඕන මේ සිනමා නිර්මාණයේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් අපි චිත්‍රපටය බලලා ඉමු. මේ ඔක්කොම දේවල් ගැන අපිට කන්ක්ලූෂන් එකකට එන්න පුළුවන් මේ චිත්‍රපටය බැලුවම. ඉතින් චිත්‍රපටය බලලා අපි නැවතත් හම් වෙමු අගෝස්තු 1 වෙනිදා. චිත්‍රපටයේ තිරගත වෙන નિયમિતයි අගෝස්තු 1 වෙනිදම අපි මේ චිත්‍රපටය ගැන රිවිව් එකක් එක්ක ඔබ හමුවට ඉන්න සූදානම්. ඉතින් අදට අපි සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක් වේවා.